ඔයා ඉපදුනේ මාසයේ 19 වෙනිදා නම් ඔබ මධ්‍යස්ථව සිට නයෙක්. නමුත් ඔබේ සැලසුම් ඔබට ලිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇති වෙනවා. පුළුල් දැක්මක් ඇත. සංවේදී අයෙකු වුණත් හැඟීම් සංගවත් තබා ගැනීමට ඔබ පෙළඹෙනවා. ඔබ ඔබේ සමහර ගතිගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙක්. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වන ඔබ අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමටද ප්‍රිය කරනවා. ඔබට ජීවිතයේ අසීරු අවස්ථාවලටද මුහුණ දීමට සිදුවිය හැකි. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැඟීම් වෙනස් කර නොගන්නා කෙනෙක්. ඉක්මනින් කලබලයට පත්වන ඔයාගේ දුර්වලතාවය තමයි ලෙසින් කෝපයට පත්වෙන එක. ඔයා ඉපදුනේ මාසයේ 20 වෙනිදා නම් ඔයා හැඟීම් බර සංවේදීයි. සමාජශීලී බවින් පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් නැති කර ගැනීමට සමත් වෙනවා. පහසෙන් නුනුන හිතක් සහිත ඔබ වහ කලබල වන ස්වරූපයක් පෙන්වුම් කරනවා. ඔයා ආදරය කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ තමන්ගේ හැඟීම් අවබෝධ කර ගැනීමට හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියක්. සමහර විටක අධෛර්යයට පත්වීම හා නොසන්සුන් වීම ඔබගේ දුර්වලතාවයක්. එවැනි අවස්ථාවල මානසික බිඳවැටීම් වලට ලක්විය හැකියි. ජීවිතයේ කිහිප විටකම මෙවැනි බිඳවැටීම් දක්නට ලැබෙන පුළුවන්. ඔයා තවමත් අපේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? මේ වගේ වටිනා වීඩියෝස් දිනපතාම බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා ස්වස්ති චැනලයක් සමග එකතු වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.